kamu tuh mada yang be. Hita matu ngerti kiri lijan, matu temana hina nisa. Kamu tuh. Ini pasti mungkin pasangin deh pak. Mangwa ada kematian ya, ecerai. Eh, unar mangwa ada kematian ini. Eh, katakin apa di gan ben sih malai? Mau kerja bang apa di gan? Dengu ya, anu minsu kasar deh ini. Apa di gan ini deh? ආයුබෝවන් සියලුම දෙනාට සාදරයෙන් පිළිගන්නවා ෆොටෝ හබ් එකේ YouTube channel එකට. අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ ඔයා ප්‍රිවිව් එකේ දැක්ක වගේ HDR effect එකක් කොහොමද ඔයාගේ වීඩියෝ එකටත් දාන්නේ කියලා තමයි අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ. ඉතින් මේ HDR කියන දේ ගොඩක්ම ට්‍රෙන්ඩින් යන ටොපික් එකක්. ඉතින් මේක කොච්චර ට්‍රෙන්ඩින්ද කිව්වොත් TikTok profile තියනවා මෙන්න මේ HDR effect එක විතරක් use කරලා හදපු videos තියෙන. ඉතින් එයාලගේ ලයික් උත් තියනවා මිලියන ගානක් ඒ වගේම ෆලෝවර්ස්ලා ඉන්නවා ලක්ෂ ගානක්. ඉතින් ඒ විදිහට ට්‍රෙන්ඩින් යන ටොපික් එකක් තමයි මෙන්න මේ HDR කියන්නේ. ඉතින් මම ඔයාලට අද කියලා දෙනවා මේ HDR ඉෆෙක්ට් එක කොහොමද ඔයාගේ වීඩියෝ එකටත් යූස් කරන්න කියලා. ඉතින් මේක ගොඩ දෙනේ හරියටම කියලා දෙන්නේ නැහැ. ඉතින් මම මේක ස්ටෙප් බයි ස්ටෙප් හරියටම HDR ඉෆෙක්ට් එකක් කොහොමද ඔයාගේ වීඩියෝ එකට දාන්නේ කියලා අද වීඩියෝ එකෙන් මම ඔයාලට කියලා දෙනවා. ඉතින් ඔයා තාමත් අපේ YouTube channel එක subscribe කරලා නැත්නම් දැම්මම යට තියෙන රතු පාට subscribe button එක click කරලා අපිව subscribe කරන්න. ඉතින් මේ වැඩේ කරගන්න අපිට ඕන කරන ඇප්ලිකේෂන් එක තමයි මෙන්න මේ CapCut කියන ඇප්ලිකේෂන් එක. ඉතින් ඔයාගේ ෆෝන් එකේ මේ CapCut ඇප්ලිකේෂන් එක නැත්නම් ඔයා දැම්මම Play Store එකට ගිහිල්ලා CapCut කියලා search කරලා මෙන්න මේ ඇප්ලිකේෂන් එක download කරගන්න. ඊට පස්සේ ඔයා ඉස්සෙල්ලාම මේ ඇප්ලිකේෂන් එක ඕපන් කරගන්න. ඕපන් කරගන්නකොට ඔයාට මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් බලා ගන්න පුළුවන් වෙයි. ඔයා මෙන්න මෙතනින් new project එකක් ඕපන් කරගෙන ඔයාට HDR effect එක දාගන්න ඕනේ video clip එක මෙන්න මේ විදිහට select කරගෙන ඒක add කරගන්න. ඊට පස්සේ මෙන්න මේ video clip එක අවසානයේ තියෙන මෙන්න මේ ending කියන කොට select කරලා ඒක delete කරගන්න. ඊට පස්සේ ඔයා කරගන්න ඕනේ මෙන්න මේ video clip එක උඩ එකපාරක් touch කරපුවාම ඔයා මෙන්න මේ අට බාර් එක ටිකක් දකුණු පැත්තට ඇද්දාම ඔයාට හම්බ වෙනවා මෙන්න මෙතන adjust කියලා option එකක්. ඔයා අන්න එක click කරගන්න. ඊට පස්සේ මෙන්න මේ විදිහට interface එකක් බලා ගන්න පුළුවන් වෙයි. ඔයා මෙන්න මෙතන තියෙන බාර් එක ටිකක් දකුණු පැත්තට ඇද්දාම ඔයාට හම්බ වෙනවා graph කියලා option එකක්. ඔයා අන්න එකක් touch කරගන්න. ඊට පස්සේ ඔයාට මෙන්න මේ විදිහට පාට හතරක් බලා ගන්න පුළුවන් මෙන්න මෙතන. ඔයා මේකේ සුදු පාට select කරලා මෙන්න මේ වම් පැත්තේ line එක උඩට උස්සන්න. ඒ වගේම මේකේ දකුණු පැත්තේ ලයින් එක මෙන්න මේ විදිහට පල්ලෙහාට දාන්න. ඊට පස්සේ ඊළඟ පාට, ඒ කියන්නේ අපේ රතු පාට සිලෙක්ට් කරලා එකත් මෙන්න මේ වම් පැත්තේ ලයින් එක උඩට උස්සන්න. ඒ වගේම දකුණු පැත්තේ ලයින් එක මෙන්න මේ විදිහට පල්ලෙහාට දාගන්න. ඊට පස්සේ අපේ කොළ පාට සිලෙක්ට් කරගන්න. කොළ පාට එකේ වම් පැත්තේ ලයින් එක මෙන්න මේ විදිහට උඩට උස්සලා දකුණු පැත්තේ ලයින් එක මෙන්න මේ විදිහට පල්ලෙහාට දාන්න. ඊට පස්සේ නිල් පාටත් සිලෙක්ට් කරගන්න. නිල් පාට එකත් මෙන්න මේ විදිහට වම් පැත්තේ ලයින් එක උඩට උස්සලා දකුණු පැත්තේ ලයින් එක මෙන්න මේ විදිහට පල්ලෙහාට දාගන්න. ඊට පස්සේ ඔයා මෙන්න මෙතනින් බැක් වෙන්න. ඊට පස්සේ මෙන්න මෙතනිනුත් බැක් වෙන්න. ඊට පස්සේ මෙන්න මෙතනිනුත් බැක් වෙන්න ඕන. ඊට පස්සේ ඔයා කරගන්න ඕනේ මෙන්න මෙතන තියෙන ඉෆෙක්ට් කියන ඔප්ෂන් එක ක්ලික් කරගන්න. ඊට පස්සේ මෙන්න මේ වීඩියෝ ඉෆෙක්ට් කියන ඔප්ෂන් එකත් ක්ලික් කරගන්න. ඊට පස්සේ ඔයා මෙන්න මේ උඩ ලයින් එකේ මෙන්න මෙතන තියෙන බේසික් කියන ඔප්ෂන් එක ක්ලික් කරගන්න. ඊට පස්සේ ඔයා මෙන්න මෙතනින් බ්ලර් කියන ඔප්ෂන් එක ක්ලික් කරගෙන මෙන්න මේ හරි ලකුණ ප්‍රෙස් කරගන්න. ඊට පස්සේ මෙන්න මේ බ්ලර් ඉෆෙක්ට් එක ඔයාගේ වීඩියෝ එකේ සම්පූර්ණ ඩියුරේෂන් එක වෙනකම් මෙන්න මේ විදිහට දාගන්න. ඊට පස්සේ ඔයාට කරන්න තියෙන්නේ මෙන්න මේ වීඩියෝ ක්ලිප් එක ඔයාගේ ඩිවයිස් එකට ඉස්සෙල්ලාම සේව් කරගන්න ඕනේ. ඒකට ඔයා මෙන්න මේ 720p කියන එක ටච් කරගෙන මේක 1080p වෙනකම් වැඩි කරගෙන මෙන්න මේ උඩට ඉතලේ ප්‍රෙස් කරගන්න. ඊට පස්සේ මෙන්න මේ විදිහට මේ වීඩියෝ එක ඔයාගේ ඩිවයිස් එකට සේව් වෙනවා. වීඩියෝ එක එක්ස්පෝර්ට් වෙලා අවසන් වුණු ගමන්ම ඔයා කරන්න ඕනේ මෙන්න මෙතනින් බැක් වෙන්න ඕනේ. ඊට පස්සේ අපේ CapCut එක ඕපන් කරගත්තාම එන ඉන්ටර්ෆේස් එක ළඟටම ඔයා බැක් වෙන්න මෙන්න මේ විදිහට. ඔයා මෙන්න මෙතනින් new project එකක් ඕපන් කරගෙන ඊට පස්සේ ඔයා මෙන්න මෙතනින් ඉස්සරලාම අපේ වීඩියෝ එකේ ඔරිජිනල් වීඩියෝ එක සිලෙක්ට් කරගන්න. ඊට පස්සේ දෙවෙනියට අපි දැන් එක්ස්පෝර්ට් කරගත්තු වීඩියෝ ක්ලිප් එක මෙන්න මේ විදිහට සිලෙක්ට් කරලා දෙකම මෙන්න මෙතනින් ඇඩ් කරගන්න. ඉතින් ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට අපේ ඔරිජිනල් වීඩියෝ එක තියෙනවා. ඒ වගේම දෙවෙනියට තියෙනවා අපි කලින් එක්ස්පෝර්ට් කරගත්තු වීඩියෝ ක්ලිප් එක. ඉතින් මේ දෙකට මෙහා පැත්තෙන් තියෙන එන්ඩින් කියලා කොටසක් ඔයා අන්න එක සිලෙක්ට් කරලා මෙන්න මෙතනින් ඩිලීට් කරගන්න. ඊට පස්සේ අපි දැන් එක්ස්පෝර්ට් කරගත්තු වීඩියෝ ක්ලිප් එක උඩ ටච් කරලා මෙන්න මේ යට බාර් එක ටිකක් දකුණු පැත්තට ඇද්දාම ඔයාට හම්බ වෙනවා මෙන්න මෙතන ඕවර්ලේ කියලා ඔප්ෂන් එකක්. ඔයා අන්න එක ටච් කරගන්න. ඊට පස්සේ වීඩියෝ ක්ලිප් එක මෙන්න මේ විදිහට යට ලයින් එකට ඇඩ් වෙනවා ඔයාලට බලා ගන්න පුළුවන්. ඊට පස්සේ අපි කරන්න ඕනේ මෙන්න මේ ඔරිජිනල් වීඩියෝ එකේ මුල් තැන වෙනකන් මෙන්න මේ යට වීඩියෝ එක ඇද ගන්න ඕනේ.
ඉතින් මම මෙන්න මේ විදිහට ඒක කරගන්නවා right ඊට පස්සේ ඔයා මෙන්න මේ දෙවෙනියට ඇඩ් කරගත්තු ඒ කියන්නේ අපේ යට line එකේ තියෙන video clip එකට touch කරගන්න ඊට පස්සේ මෙන්න මේ splice කියන option එක click කරගන්න ඊට පස්සේ ඔයා මෙන්න මේ යට line එක ටිකක් දකුණු පැත්තට ඇද්දාම ඔයාට හම්බ වෙනවා මෙන්න මෙතන burn කියලා option එකක් ඔයා අන්න එක touch කරලා මෙන්න මේ line එකෙන් ඔයා මෙන්න මේක 84ක් විතර වෙනකන් අඩු කරගන්න ඊට පස්සේ ඔයා මෙන්න මේ හරි ලකුණ press කරගන්න ඊට පස්සේ ඔයා කරගන්න ඕනේ මෙන්න මේ සුදු පාට ඉර අපේ වීඩියෝ එක පටන් ගන්න කෙලවර වෙනකන් මෙන්න මේ විදිහට ඇද ගන්න ඊට පස්සේ ඔයා මෙන්න මෙතනින් back වෙන්න ඊට පස්සේ ඔයා මෙන්න මේ add overlay කියන එක touch කරගන්න ඊට පස්සේ ඔයා මෙන්න මේ උඩ තියෙන stroke videos කියන එක touch කරගන්න ඊට පස්සේ මෙන්න මේ සුදු පාට එක touch කරලා මෙන්න මෙතනින් ඒක add කරගන්න ඊට පස්සේ ඔයා මේක zoom කරගන්න ඕනේ අපේ යට වීඩියෝ එකේ frame size එක වෙනකම් මෙන්න මේ විදිහට ඊට පස්සේ අපි දැන් add කරගත්තු මෙන්න මේ සුදු පාට image එක ඔයා උඩ වීඩියෝ එකේ අවසාන වෙනකම් මෙන්න මේ විදිහට ඇද ගන්න ඊට පස්සේ ඔයා කරගන්න ඕනේ මෙන්න මේ සුදු පාට photo එක උඩ touch කරගෙන මෙන්න මේ splice කියන option එක touch කරගන්න ඊට පස්සේ ඔයා අන්න එක මෙන්න මෙතන තියෙන overlay කියන එකට දාගෙන මෙන්න මේ line එක ඔයා අඩු කරගන්න ඕනේ සාමාන්‍යයෙන් 55ක් විතර වෙනකම් මෙන්න මේ විදිහට ඊට පස්සේ ඔයා මෙන්න මේ හරි ලකුණ press කරගන්න ඊට පස්සේ අපි යටින් add කරගත්තු සුදු පාට image එකට යටින් මෙන්න මේ විදිහට චුට්ටක් පල්ලෙහාට අදින්න ඊට පස්සේ අපි දෙවෙනියට add කරගත්තු video clip එක මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන් ඔයා අන්න ඒක උඩ මෙන්න මේ විදිහට touch කරගෙන මෙන්න මේ volume කියන එක touch කරලා මේකේ volume එක මෙන්න මේ විදිහට 0 කරගන්න ඊට පස්සේ මෙන්න මේ හරි ලකුණ press කරගන්න ඊට පස්සේ ඔයා මෙන්න මේ විදිහට මේ සුදු පාට ඉර අපේ video එක පටන් ගන්න කෙලවරට ගෙනල්ලා පොඩ්ඩක් ඔයාගේ වීඩියෝ එක මෙන්න මේ විදිහට play කරලා බලන්න. ඉතින් ඔයාගේ වීඩියෝ එකත් මෙන්න මේ විදිහට ලස්සන HDR effect එකක් add වෙලා ඇති. ඉතින් අපි දැන් බලමු මෙන්න මේ වීඩියෝ එක කොහොමද save කරගන්නේ කියලා. ඉතින් ඒකට ඔයා මෙන්න මේ 720p කියන එක touch කරලා මේක 1080p වෙනකම් වැඩි කරගෙන මෙන්න මේ උඩට ඊතලේ press කරගන්න. ඊට පස්සේ මෙන්න මේ විදිහට ඔයාගේ වීඩියෝ එක ඔයාගේ device එකට save වෙනවා. ඉතින් මෙන්න මේ වීඩියෝ එක හදන හැටි තමයි මම ඔයාට අද කියලා දුන්නේ. ඉතින් වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් අනිවාර්යයෙන් වීඩියෝ එකට ලයික් එකක් දාන්න. ඒ වගේම වීඩියෝ එකේ මොකක් හරි ප්‍රශ්නයක් ආවොත් ඒකත් පල්ලෙහින් කමෙන්ට් එකක් දාන්න. ඉතින් මේ වීඩියෝ එක තවත් යාළුවෙකුට බලන්න අනිවාර්යයෙන්ම ෂෙයා කරන්න. ඉතින් තවත් මෙවැනි අලුත්ම අලුත් වීඩියෝ එකකින් හම්බ වෙනකන් ඔයාලා සියලුම දෙනාට සුබම සුබ දවසක්. ඊට පස්සේ මගේ පස්සෙන් එන්න එපා. මං ඔයාට කැමති නෑ එච්චරයි. ඒ වුණාට මං ඔයාට කැමති නේ. එක අතකින් අප්පුඩි ගහන්න බෑනේ සිරිමල් අයියේ. මොකටද මං අප්පුඩි ගහන්නේ? දැන් ඔය ගෑනු මිනිස්සු කසාද බඳින්නේ. අප්පුඩි ගහ ගහ ඉන්නද? රිකාර්ඩ්